නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණේට සූදානම් වෙන මොහොත අපි සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන සුතමය ඥානයට අදාළ විග්‍රහයන් පිළිබඳව. අපි එතනදී පිළිවෙලින් කතා කරගෙන ආවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ අභිඤ්ඤේය ධර්ම කොටාශයන් පිළිබඳව කතා කරනකොට ඒකෝ ධම්මා අභිඤ්ඤේය කියන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ ධම්ම පරියායයේ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ළඟට එනකන්, ඒ කියන්නේ ධර්මතා හතරක් අභිඤ්ඤේයයි අභිඤ්ඤේයයි කියන එක පිළිබඳව අපි කතා කළා. විශේෂ වූ නුවණකින් දත යුතුයි කියලා, මේ අභිඤ්ඤේය විශේෂ නුවණකින් දත යුතු වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි කතා කළා. මෙතනදී ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි පහුගිය දේශනාව තුළ පොදුවේ චතුරාර්ය සත්‍යම එකට සංග්‍රහ කරලා අරගෙන ඒක එකට කතා කරන්නට යෙදුනා. අපි තවදුරටත් ඒ අභිඤ්ඤේය වූ ධර්මතාවයන්ගේ චතුරාර්ය සත්‍ය ලක්ෂණයන් ටිකක් සිහිපත් කරගත්තොත් ඒක ප්‍රයෝජනවත් වෙයි. මොකද මේක බොහොම වැදගත් ධර්ම විනිශ්චය සිද්ධ කරගන්නට බොහොම අදාළ වන කාරණාවක් බවට පත්වන නිසාම මේ චතුරාර්ය සත්‍ය පරියාය පිළිබඳව අපි අවබෝධයක් ඇතිව කටයුතු කරනවා නම් බොහොම වැදගත් වෙනවා. අපි එතනදී කතා කළා දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. දුක පිළිබඳව කතා කරනකොට දුක්ඛ වේදනාවන් පිළිබඳව කතා කරලා දුකේ තියෙන දුක්ඛ ලක්ෂණ පිළිබඳවත් අපි කතා කළා. දුක්ඛ ලක්ෂණ ටික පිළිබඳව කතා කරනකොට මේ පීලනාර්ථයේ එන දුක කියලා පෙලීම කියන ලක්ෂණය. පෙලීම කියනකොට ඒ පෙලීම කියන එක අපි හැඳින්නුවා මේ කතා කරන්නේ වේදනාත්මකව වේදනාවකින් පෙලීමක් කියනවට වඩා දුක්ඛ ආර්ය සත්‍යයේ ඇති දුක්ඛ ලක්ෂණයක් විදිහට පවතින හේතු ධර්මයන්ගේ පෙලීම කියන කාරණේ කියන එක පිළිබඳව. එතකොට මේ හේතු ධර්මයන්ගේ පෙලීම කියනකොට අන්‍යෝන්‍ය හේතුන්ට පවතින්නට බැරිකම නිසාම හේතු ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවයකින් යුක්ත බවක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට රූපය පතිත වෙනකොට ඇහැට පතිත වෙන රූපය ඇහැට පුළුවන් කමක් නැහැ තමන්ට කැමති ප්‍රමාණයකින් පවත්වගෙන තියාගන්න. ඒ වගේම රූපෙට පුළුවන් කමක් නැහැ ඇහැට තමන් කැමති පමණකට පතිත වෙලා පවතින්නට. එනිසා මේ අන්‍යෝන්‍ය ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන බව. මෙනිසාම තමයි ලෝකේ වෙනස් වෙන බව කියන දේ තියෙන්නේ, හටගෙන නිරුද්ධ වෙන මේ ලක්ෂණේ නිසාම. ඇහැට පෙර නොතිබීම හටගෙන පෙර නොතිබීම පෙනෙනවා කියන ස්වභාවය තුලත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ ලක්ෂණය තුළ තමයි මේ දුකේ තියෙන ප්‍රධානම දුක්ඛ ලක්ෂණයක් බවට පත් වෙන්නේ. හේතුව මේ දුකේ තියෙන මේ දුක්ඛ ලක්ෂණය නිසා සංකත සියලුම ධර්මතාවයන් දුක මත පිහිටපු ධර්මයන් බවට පත් වෙනවා.
ඇයි මේ හේතුන්ට පවතින්න පුළුවන් කමක් නැහැ. ඇහැට පවතින්න පුළුවන් කමක් නැහැ. රූපේට පවතින්න පුළුවන් කමක් නැහැ. කනට සද්දේට පවතින්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට ස්පර්ශ ආයතන හය පැත්තෙන්ම අන්‍යෝන්‍යව පවතින්නට බැරිකම නිසාම මේ හේතුන්ගේ තියෙනවා පීලනාර්ථය කියන එක, ඒ පිළිබඳව අපි කතා කළා. ඉතින් තවත් පුතුලව තවත් වැඩිපුර අපිට මේ පිළිබඳව අහලා අවබෝධයක් තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඔබ මරණයට කැමැතිද කියලා ඇහුවොත් ඔබ මරණයට කැමති නැහැ. මැරෙන්නට බයයි, මරණයට අකමැති. ඒ වගේම හේතු ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි පීලනාර්ථය. ඒ කියන්නේ තමන්ට හැකි පමණ පවතින්නට නොහැකි බව. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය තමයි හේතුන්ගේ ඇති ස්වභාවය. එනිසා මේ පීලනාර්ථය දුකයි කියලා කියන්නේ, පීලනාර්ථයේන දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මේ හටගෙන නිරෝධයට පත් වෙන මේ හේතුන්ගේ ඇති පෙළීම කියන අර්ථයෙන්. එතකොට ප්‍රශ්නයක් නැගෙන්නේ නැහැ කෙනෙකුට මේ අනිත්‍ය ධර්මය දුකක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්නේ නැහැ. ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සියලුම සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් දකිනවා නම්, ඒ කෙනා මේ දුකෙන් අත මිදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දේශනාවත් අපි මෙතනට අදාළ කරගත්තොත් අපිට හොඳට පැහැදිලි වෙනවා එක කාරණයක්. ඒ තමයි මේ අනිත්‍ය කියන බව නිසාම තමයි මේකේ තියෙන දුක්ඛ ලක්ෂණය කියන දේ පැහැදිලි කළේ. එතකොට මේ මෙතන කතා කරන දුක කියන දේ හුදු දුක්ඛ වේදනාවකින් පමණක් කතා කළ හැකි ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. අපි ගත්තොත් නූතනයේ තුල අනිත්‍ය පිළිබඳව පවතින මතවාදීමේ ස්වභාවය පිළිබඳවත් අපි ටිකක් කතා කළොත්, දැන් අනිච්ච කියලා කෙනෙක් මෙතනට අර්ථ ගැන්වීමක් සිදු කරනවා, මේක කැමැතිසේ පවතින්නේ නැහැ. එහෙම නැතිනම් මේ ઈચ્છාව අනුව පවත්වන්නට බැරිකම නිසා අනිච්චයි මිසක අනිත්‍ය නෙමෙයි කියලා අර්ථයක් මෙතනදී ගොඩනගනවා. මෙතනදී මේ අර්ථය ගොඩනගනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ප්‍රධාන විදිහටම අපිට කැමැතිසේ නොපවැත්ම නිසා එන දුක කියන එක හුදු මානසික දුක්ඛ මාත්‍රයක්, ඒක වේදනාවක්, වේදනාව පැත්තෙන් එන දුකක් කියන එක. ඒ වගේම තමයි ඔවුන් ඒක ඔප්පු කොට දැක්වීම සඳහා යොදා ගන්න උදාහරණයක් අපි කිව්වොත්, ඔබෙන් ඇහුවොත් ඔළුවේ කැක්කුමක් තියෙනවා. ඔළුවේ කැක්කුම අනිත්‍ය බවට පත් වෙනවා. සැපද දුකද? ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙලා ගියොත්, ඔළුවේ කැක්කුම නැති වුණොත් ඒක කෙනෙකුට හොඳයි. පිළිකාවක් තියෙන රෝගියෙකුට පිළිකාව නැති වුණොත් පිළිකාව නැති වෙන බව අනිත්‍යද? අනිත්‍ය කියලා කිව්වොත් පිළිකාව නැති වෙන බව දුකද? පිළිකාව නැති වෙන බව කෙනෙකුට සතුටක් ආනන්දයක් ඇති කරන දෙයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡං තං දුක්ඛං, යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දේශනා කරනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකක් බවට පත් වෙනකොට දැන් ඔවුන් මේ දක්වන උදාහරණ අනුව ඔවුන් පැහැදිලි කරනවා, නෑ ලෝකේ සැප අනිත්‍යත් එහෙනම් තියෙනවා. සමහර දේවල් අනිත්‍ය වෙනකොට සැප ඇවිල්ලා තියෙනවා. එනම් මේ යදනිච්ඡං තං දුක්ඛං කිව්වේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා කිව්වේ අනිත්‍ය කියන කතාවෙන් ගත්තොත් වැරදි. කැමැතිසේ නොපවතින හැමදේම දුකයි කියලා ඉදිරිපත් කරනවා. ඒකට අපේ සමාජයටත් දැනෙනවා මේක ඇත්තම දෙයක් නේද, මේ කැමැතිසේ පවතින නැති දේ නේද දුක එන්නේ කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. නමුත් මෙතන මේ කැමැතිසේ පවතින්නේ නැති දුක කියන දේ දුක් වේදනාව විදිහට අරගත්තොත් තමයි අපිට ওই කතාව කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
හැබැයි දුක් වේදනාව කියන දේ මේ ශාසනයෙන් බාහිර කෙනෙකුත් දකින තිරිසංගත සතෙකුත්ත් දැනෙන ඒ වගේම මිනිස්සෙයින්ට ඕනම මිනිස්සෙයකට සංජානනය වෙන දැනෙන දෙයක් තමයි දුක් වේදනාව කියලා කියන්නේ. හැබැයි මේ දුකේ ඇති දුක් ලක්ෂණය කියන එක එහෙම ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් කමක් තියෙන සංජානනය වෙන ධර්මයක් නෙමෙයි. එනිසා මේ යදනිච්ඡං තන් දුක්ඛං කියලා කිව්වේ මෙන්න මේ හේතුන්ගේ තියෙන පීලනාර්ථය කියන ස්වභාවය. කියන්නේ හේතුන්ට පවතින්නට බැරි ලක්ෂණය නිසාම ඇති පෙළීම කියන බව හටගෙන නැති වෙන්නට හේතු වෙන ස්වභාවය තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට අර තර්කය නිකම්ම බිඳහෙලෙනවා. යම්කිසි කෙනෙක් සැපයි කියලා කියනවා නම් ඒ සැපයි කියන දේ හේතු නිසා හටගත් ධර්මයක් නම් හේතුන්ගෙන් නම් පවතින්නේ ඒ සැපයි කියලා කියන දේ තුල තියෙන්නේ කුමක්ද? පීලනාර්ථයේ දුක්ඛ සත්‍ය. ඇයි? එතන හේතුන්ට පවතින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා එතන හේතු නිසා හටගත් ඒ ධර්මයේ පීලනාර්ථයේ එන දුක්ඛ සත්‍ය තියෙනවා. එනිසා දිව්‍ය ලෝකයේ කියන එක සැපසහගත තැනක් නෙමෙයි. කැමැතිසේ එතන ජීවත් වෙනකන් කැමැතිසේ පවතින නිසා එතන දුක නැතුව නෙමෙයි. එතන හැම මොහොතකදීම දුක කියන දේ විද්‍යමානයි. සැප වේදනාව විඳිනකොටත් හේතුවෙන් සකස් කරපු ලක්ෂණේ නිසාම හේතුවේ එන පීලනාර්ථය දුකයි. ඒ නිසාම තමයි මේ කතා කරන දුක්ඛ ලක්ෂණ ටික කයට දැනෙන්නෙත් නැහැ, මනසට දැනෙන්නෙත් නැති දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒක නුවණින් අවබෝධ කළ යුතු දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ නිසායි මේ අභිඤ්ඤය ධර්මයක්, මේක නුවණින් අවබෝධ කර යුතු ධර්මයක්. දුක්ඛ ලක්ෂණය කියන එක මේ කතා කරන දේ පීලනාර්ථයක්. එතකොට ඒක තුම් භූමිය අනුව ගියපු හේතුන්ගෙන් සකස් වුණ යම් ධර්මයක් තියෙනවා නම් ඒ හැම ධර්මයක්ම දුක්ඛ සත්‍ය කියන මේ දේ ඇතුළත් වෙනවා. දුක්ඛ සත්‍ය කියන සංග්‍රහයට යනවා. එතකොට මේ කතා කරලා තියෙන සම්පූර්ණ කාරණේ ගත්තහම දුක්ඛ සත්‍යයෙන් මිදුන දෙයක් නෙමෙයි. තුම් භූමිය අනුව ගියපු සියලුම ධර්මයන් දුක්ඛ සත්‍යයෙන් මිදුන දෙයක් නෙමෙයි. එතකොට අපිට කැමැතිසේ පවතින් නැහැ කියන අර්ථය නෙමෙයි මෙතනදී අපිට යොදන්නට වෙන්නේ. අනිත්‍ය කියන අර්ථයමයි. හේතුව මේ අනිත්‍ය නිසාම තමයි මෙතන පීලනාර්ථය තිබුණේ. පෙළීම අර්ථය කියන්නේ හේතුන්ගේ නැතිවෙන, හේතුන්ට පවතින්නට බැරිකම නිසාම, හේතුන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය නිසාම තමයි මෙතන දුක්ඛ ලක්ෂණයක් කතා කරන්නේ. නිසා මෙන්න මේ ධර්මය අපි අවබෝධ කරගන්නකොට මෙන්න මේ විදිහට දුක අවබෝධ කළ යුතුයි. විශිෂ්ට නුවණකින් දුක ලක්ෂණයක් විදිහට මිසක දුක වේදනාවක් විදිහට නෙමෙයි. ඔබට අද ධර්ම මාර්ගයේ තුල නිවැරදිව ගමන් කරනවා නම්, ධර්ම මාර්ගයේ තුල නිවැරදිව යනවා නම් ඔබට දුක අවබෝධ වෙන්නට ඕනේ. මේ ලෝකයෙන් එන පෙළීම, කායික මානසික පෙළීම කියන දුක කියන කාරණය නෙමෙයි. ඔබට ඇතිවිය යුත්තේ දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය පිළිබඳව. එහෙම නැතිනම් හේතු නිසා හටගත් ධර්මය හේතුන්ට පවතින්නට පුළුවන් කමක් නැහැ නේද කියන මෙන්න මේ කාරණාව තමයි ඔබට අවබෝධ වෙන්නට අවශ්‍ය දුක පිරිසිඳ දකින්නවා නම්. කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට ඔහු දුක පිරිසිඳ දැක්ක යුතුයි නම් යම් මට්ටමකින්. ඔබ දුක පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ මේ ලෝකේ ඔබට ප්‍රියමනාප දේවල් වලින් දුක එනවා කියන දේ හුදු දුක්ඛ මාත්‍රයක්, වේදනා මාත්‍රයක් පමණක්ම නෙමෙයි. දිට්ඨි සහගත සංයෝජනයේ කෙලෙස්සේ දුරු වෙන විදිහට හේතු නිසා හටගත් ධර්මයන්ගේ හේතුන්ගේ පීලනාර්ථය නිසා එන දුක්ඛ ලක්ෂණයක් කියන තැනින් ඔබට අවබෝධ වෙන්නට අවශ්‍ය වෙනවා. එනිසා ඒකට කියනවා පීලනාර්ථයේ එන දුක්ඛ ලක්ෂණය කියලා කියනවා ඒකට.
පීලනාර්ථයේ එන දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි කතා කරනකොට ඊළඟට තියෙන දුකේ ලක්ෂණය තමයි සංඛතාර්ථය කියන එක. සංඛතාර්ථය කියලා කියන්නේ සංඛත ස්වභාවය. සංඛත ස්වභාවය අපි කලින් කතා කළා හේතුන්ට පවතින්නට පුළුවන් කමක් නැහැ කියන ස්වභාවය. ඊට පස්සේ සංකතයි කියලා කියන්නේ මොකද්ද? සකස් කරන ලද හේතුන්ගෙන් සකස් කරන ලද ස්වභාවයට කියනවා සංකත කියලා. මේ සංකතාර්ථය කියන එකත් දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය. සංකතාර්ථයේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඔබ අවබෝධ කරගන්නකොට සංකතය හේතු නිසා සකස් කරන හැමදේම අර කතා කරපු හේතු නිසා බිඳිලා යනකොට බිඳින ස්වභාවයකින් යුක්ත නිසාම ඒකේ තියෙනවා දුක්ඛ ලක්ෂණය කියන එක. ඒ නිසා තුන් භූමිය අනුව ගියපු සියලුම සංකත ධර්මයන් දුක්ඛ සත්‍යයට අයිති. මොකද ඒ හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මයන් වන නිසා. සංකතය කියලා කියනකොට අපිට පෙනෙන හැම ධර්මයක් ගැනම අපිට පොදුවේ කතා කරන්නට පුළුවන් සංකතය කියලා. සංකත ධර්මයක් සකස් කරන ලද ධර්මයක් කියලා. සංකතයන්ගේ සංකතාර්ථය අවබෝධ කරගෙනම තමයි අපිට සංකතයෙන් මිදෙන්න පුළුවන් කමක් තියෙන්නේ. සංකතයන්ගේ සංකත ලක්ෂණයට හිත තියලම සංකතයන්ගේ සංකත ලක්ෂණය ගැන අවබෝධ කරගෙනම තමයි සංකත ධර්මයෙන් හිත මුදව ගන්නත් කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. එනිසා සංකතයන්ගේ සංකත ස්වභාවය තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන මේ ස්වභාවය. ඉපැත්ම පෙනෙනවා, ඒ වගේම වැයවීම පෙනෙනවා, සිටියහුගේ වෙනස් බව පෙනෙනවා කියන මේ කාරණා තුන සංකතයන්ගේ සංකත ලක්ෂණ කියලා කියනවා. එතකොට උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මෙතනදී සංකතය කියලා කියනකොට, සකස් කරපු දෙයක් කියලා කියනකොට, දැන් ඔබට මෙතන මේ ධර්ම ග්‍රන්ථයක් නැතිනම් පොතක් තියෙනවා බලන්න පුළුවන්කම තියෙනවා. මේක පොත කියලා අපි කතා කරන තැන මෙතන සකස් කරපු ධර්මයක්. ඒ කියන්නේ සංකත ධර්මයක්. සංකත ධර්මයක් නිසාම අපිට මේ ධර්මයේ සංකත ලක්ෂණ ටික අපි දැක්කොත් මෙතන පටන් ගැනීමක් නැතිනම් හටගත්ත බවක් තියෙනවා. ඔබට ඇහැට කවදාවත් ඇවිල්ලා කිව්වේ නැහැ මම පොතක් අරගෙන ඇහැට එනවා කියලා වර්ණ සටහන ඇවිල්ලා කිව්වෙත් නැහැ. ඒ වගේම ඇහැ කිව්වේ නැහැ මම පොත අරගෙන ඇවිල්ලා ඇහැට පතිත වෙනවා, ඇහැට දා ගන්නවා කියලා කිව්වෙත් ඇහැ කිව්වෙත් නැහැ. ඒකට වර්ණ සටහන ඇහැගෙනවත්, ඇහැ වර්ණ සටහන ගැනවත් නොදන්නා තැනක තමයි මේ හේතු ධර්මතාවයන්ගේ වැයවීම කියන ස්වභාවය තියෙන්නේ. එතකොට ඔබ ඒ අණුව දන්න පොත තමයි ඔබ සිහිපත් කරගන්නේ. මේ අණුව ඔබ දන්නවා නම් යම් නිමිති ටිකක්, යම් දැනුම් පද්ධතියක් නැතිනම් සංජානන විජානන ස්වභාවයක් තියෙනවා නම් මනෝමය මට්ටමේ ඒ හඳුනන දැනගන්න ලක්ෂණය තමයි ඔබ මනෝවිඤ්ඤාණය තුළින් දැනගන්නේ. එතකොට මනෝවිඤ්ඤාණය තුළින් ඔබ දැනගන්න ඔය පොත සකස්සුන සිද්ධිය පිළිබඳව ඔබ යම් වෙලාවක අවබෝධ කරගත්තොත් ඔබට පෙනෙනවා මේ පොත කියන දෙයට පැවැත්මක් නැති බව. පොත කියලා කතා කරන දෙයට පැවැත්මක් නැති බව. ඇයි? මේකේ සංකත බව ඔබ අවබෝධ කරගත්ත නිසා. නැතිනම් මේකේ සංකතාර්ථය නිසා. මේ සංකතාර්ථය කියලා කිව්වේ මෙතන දැන් හටගත්ත විදිහක් තිබුණා. නිකම්ම ආපු දෙය නෙමෙයි, බාහිර රූපේ නැතුව කවදාවත් පොත කියලා දැනුමක් මනෝවිඤ්ඤාණය පැත්තෙන් හදලා දෙනව නෙමෙයි. ඒ කියන්නේ විඥානවාදයකට ගිහිල්ලා අපි
සියලුම ධර්මයන් මේ පොත්පත් කියන දේවල්, ගස්කොළන්, ගෙවල් දොරවල්, භෞතික ලෝකයේ කියන දේ සියල්ලම මනස පිළිබඳ වූවක්මයි කියලා කියන කතාවක් කියනවා නෙමෙයි. මේ හැදුණු ආකාරයක් හටගත්ත විදිහක් තියෙනවා. ඉපදුණු විදිහක් තියෙනවා. ඊට පස්සේ ඉපදුණු දේ පැවැත්මක් තියෙනවා. ඒ වගේම පැවතුණු දේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ සංකත ලක්ෂණය පිළිබඳව අපි අවබෝධ කරගත්තොත් ඔබට පේනවා, එකපාර අපිට ඇහැට ගෝචර කරගත්ත රූපයක් වර්ණ සටහනක් නැවත දකින්නට බැරි බව. එකපාර දැකපු පොත අද දකින පොත ඔබට නැවත ඊළඟ මොහොතේ දකින්නට බැරි බව. එහෙනම් ඔබට තණ්හා වශයෙන් පතිත කරන්නට ඔබට හම්බ වෙන්නේ නැහැ බාහිර භෞතික වස්තුවක්. ඇයි? ඔබ අවබෝධ කළා මේ සංකත ධර්මතාවයේ පිළිබඳව. එනිසා සංකතාර්ථය දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ මේක දුකක් හැටියට ඔබ යම් මොහොතක දැනගත්තොත් ඒ දුක අවබෝධ කිරීම තුළ ඔබ දුකට කැමති වෙන්නේ නැහැ. යම්කිසි දෙයක් දුකයි කියලා දන්නව නම් ඒ දේ දුකයි කියලා දැනගෙනම ඔබ දුකට කැමති වෙනවා කියන දේ වෙන්නේ නැහැ. එනිසා මේ දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගත්තොත්, මේ සංකතය පිළිබඳව අවබෝධ කරගත්තොත්, ඒ අවබෝධ කරගත්ත සංකතාර්ථය නිසාම දුකෙන් මිදීම සිද්ධ වෙනවා. නිසා දුක අවබෝධ කරගන්න තියෙන තව එක ලක්ෂණයක් තමයි සංකතට්ඨෝ. සංකතාර්ථය කියලා කියන්නේ දුක්ඛස්ස සංකතට්ඨෝ. දුකේ තියෙන සංකත ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ සංකත ලක්ෂණය ඒක පොදු නැහැ. ඔළුවේ කැක්කුමකට, පිළිකාවකට, කැමැත්තකට, අකමැත්තකට පොදු නැහැ. සැපයි කියන තැනක් තියෙන්නේ සංකත ලක්ෂණය. දුකයි කියන තැනක් තියෙන්නේ සංකත ලක්ෂණයක්. ඒ තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය. එතකොට මෙන්න මේ හේතුන්ගෙන් සකස් කරලා හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙන මේ ස්වභාවයට කිව්වා දුකේ තියෙන සංකතාර්ථය කියලා. මේ දුකේ තියෙන සංකතාර්ථය අපිට දුක්ඛ ලක්ෂණයක් විදිහට අද දවසේදී අපි අවබෝධ කරගත යුතුයි. එතකොට අපිට පේනවා මේ දුක කියන දේ මේ වේදනාවක් විදිහට කතා කරනව නෙමෙයි, සංකත ධර්මතාවයක් විදිහට කතා කරනවා. එතකොට ඔබට සංකත ධර්මයක් විදිහට දුක පිළිබඳව අවබෝධයට පත් වෙමින් පවතින්නට ඕනේ. මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නකොට අපිට පේන්න මේ දුක කියන දේ ම පවතිනවා මිසක හුදු වෙන කිසිම දෙයක පැවැත්මක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ නේද කියන අවබෝධය ඔබට ඇති වෙනවා මේ ධර්මතා, මේ ධර්ම කාරණාව පිළිබඳව අවබෝධ කර ගැනීම තුළින්. ඊට පස්සේ ඊළඟ කාරණාව, මේ දුකේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි විපරිණාමාර්ථය. මේ සංකතාර්ථය නිසාම, ඒ වගේම මේ රූපයේ තියෙන හේතු ධර්මතාවයන්ගේ පවතින්නට බැරි ස්වභාවය නිසාම, පීලනාර්ථය නිසාම, සංකතාර්ථය නිසාම මෙතන විද්‍යමාන වන දෙයක් තමයි විපරිණාමාර්ථය කියන දේ. ඔබට එකම පොත දෙපාරක් දකින්න පුළුවන්කම තියෙනවා නම් කිසිම දවසක ලෝකේ අනිත් කියන බව හෝ ජරාව කියන දේ විද්‍යමාන වෙන්නේ නැහැ. ජරාව කියන දේ විද්‍යමාන වෙන්නෙම එකම දේ දෙපාරක් දකින්නට බැරි ස්වභාවයත් එක්කමයි. අලුතෙන්ම හේතු ටික හටගෙන අලුතෙන්ම පෙනෙන නිසා තමයි අපිට ලෝකේ ජරාව කියන දේ විද්‍යමාන වෙන්නේ. එතකොට අපි කලින් නිත්‍ය සංඥාව තුළ ඇසුරු කරපු දේ මෙතන අලුතෙන් එන දේත් එක්ක මනෝවිඤ්ඤාණයේ පැත්තෙන් සසඳනකොට අපිට ජරා දුක විඳින්න පුළුවන් මට්ටමක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි කිව්වොත්, අපි උදාහරණයක් කලින් මතක් කරලා තියෙනවා ඔබට මතක ඇති, අර සේනාසනේ පොඩි හාමුදුරු කෙනෙක් ගෙදර ගියපු කතාව අපි සිහිපත් කරලා තියෙනවා. එතනදී අපි මතක් කළා, දැන්
අවුරුදු 5කට පස්සේ ගියපු කෙනාට තමන්ගේ ගෙදර හඳුනා ගැනීමට නොහැකි වීම. තමන්ගේ ගේ ළඟට ගිහිල්ලා තමන්ගේ ගෙදර හඳුනා ගන්න බැරි කම ලැබුණේ එයා ගියේ එයා අවුරුදු 5කට කලින් තිබුණු ගෙදර බලාපොරොත්තු වෙන. එතකොට ඒ ගෙදර එතන බලාගෙන එතෙන්ට ගියාට එහෙන් එන රූප වර්ණ සටහන තුළ තමන්ගේ මනෝවිඤ්ඤාණය තුළ ඔසෝලා දෙන සටහනට ගැලපෙන්නේ නැති වෙනකොට එයාට තමන්ගේ ගෙදර එතන දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඕකම ආවොත් එයාට පටාචාරාවට ආපු දේ වගේ. ඒ කියන්නේ තමන් කැමති වුණ ගෙදර නැති වෙලා විනාශ වෙලා කියන විදිහට ආවොත් එතකොට අන්න එයාට දුක කියන දේ ජීවිතේට ගලාගෙන එනවා. ඇයි? එයාට විපරිණාමය කියන දේ ලැබුණා. විපරිණාමය කියන දේ ලැබුණේ කුමක් නිසාද? එතකොට මේ එකම රූපය දෙපාරක් ඇසුරු කරන්නට බැරි බව නිසාම විපරිණාමය කියන දේ ලෝකෙ ලැබෙනවා. එනිසා දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය තමයි විපරිණාමය කියන ස්වභාවය. එතකොට සැප වේදනාවේ ඇති වෙනස් වෙන ස්වභාවයම දුක් වේදනාව කියන දේ විපරිණාම දුක අපිට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම දුක කියන දේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති කරන අර්ථය තුලත් විපරිණාමය කියන දේ තුලත් පොදු වූ දුක්ඛ ලක්ෂණයක් පවතිනවා. එතකොට මේ පීලනාර්ථය, සංකතාර්ථය, විපරිණාමාර්ථය කියන මේ අර්ථයන් ඔක්කොම එකට බැඳුණු හේතු නිසා හටගත් ධර්මය හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ ධර්මයත් එක්ක එකට බැඳුණු ක්‍රියාවලිය. අපිට ඒකෙන් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන තැනදී දුක්ඛාරය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ හුදෙක් මේ කායික වශයෙන් හටගත් වේදනාව පිළිබඳව හෝ මානසිකව හටගත් වේදනාව පිළිබඳව හෝ ලබන අවබෝධයක් නෙමෙයි. මේ හේතුඵල ධම පිළිබඳව අපි අවබෝධ කරගන්න එකම තමයි දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අපි කරන අවබෝධය කියන එක. එතකොට යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන තැනදී අපි අනිත්‍ය අවබෝධ කරලා තියෙනවා නම් අනිත්‍ය අවබෝධ කිරීම තුලත් ඇති විය යුත්තේ දුක්ඛ ලක්ෂණය. දුක අවබෝධ කරනවා කියන තැන අපිට අනිත්‍ය ධර්මය අවබෝධ වෙන්නට ඕනේ. එතකොට කෙනෙක් අනිත්‍ය අවබෝධ කරනවා කිව්වත් එයා දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ වගේම කෙනෙක් දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවා කිව්වොත් එයා අනිත්‍ය අවබෝධ කරනවා. එනිසා මේ අනිත්‍ය සහ දුක කියන මේ ධර්මතා දෙකෙන් සම්පූර්ණම මේ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන කොටස ආවරණය කරනවා. එයාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතන මේ දුක හුදු වේදනා මාත්‍රයක් කියන තැන නෙමෙයි. උපාද වයට්ටේන හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය නිසා. ඒකට මේ දුක්ඛ ලක්ෂණ ටිකකින් තමයි කතා කරන්නේ. කොයි වෙලාවකවත් හටගෙන නැති වෙලා යන දේ විඳින කෙනෙක් ඉන්න තැනක් ගැනවත්, ඒ වගේම කැමැතිසේ නොපැවැත්ම කියන තැන කැමැත්ත ඇති කරගන්න පුද්ගලයෙක් පිළිබඳවවත් කතා කරන තැනක් නෙමෙයි, දුක්ඛ ලක්ෂණයේ පිළිබඳව කතා කරන තැනක්. එනිසා තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ විදිහට පෙන්නලා සබ්බේ ධම්මා අනාත්තාති කියලා කිව්වා. සියලුම ධර්මයන් අනාත්මයි කියලා. කුමක් නිසාද? මේ අනිත්‍ය සහ දුක කියලා කතා කරනවා නම් යම් ධර්මයක් පිළිබඳව ඒ ධර්මයේද අනාත්ම ස්වභාවයකින් යුක්ත වන නිසා. නිසා මෙන්න මේ විදිහට අපිට දුක කියන දේ පිළිබඳව අවබෝධ කරගත යුතුයි ලක්ෂණ විදිහට. ඊට පස්සේ ඊළඟ අර්ථය තමයි සන්තාපාර්ථය. සන්තාප කියලා කියන්නේ තාපන ස්වභාවය. රූපයේ නම් ඇති තාපන ස්වභාවය, තාපන ලක්ෂණය කියනකොට අපි
කියනවා මේ පරිපාක ස්වභාවය කියලා. කියන්නේ තේජෝ ගුණිකත්වය කියලා කියනවා. ගහක කොළ ඉදෙන බව, පොතු හැලෙන බවක් තියෙනවා නම් මේ තේජෝ ගුණිකත්වය නිසා ඇතිවෙන දෙය කියලා. නාම ධර්මතාවයන්ගේ සංතාපර්ථයක් තවන, තාපන, තැවීමටපත් කරන ස්වභාවයක් තියෙනවා නම් පරිපාකයට පැසීමට යන ස්වභාවයක් ගෙනල්ලා දෙනවා නම් මේකට කියනවා සංතාපට්ඨෝ කියලා. මෙන්න මේ කතා කරන අර්ථ ටිකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව හඳුන්වන ලක්ෂණ කියලා. එතකොට මේ කතා කරලා තියෙන වෙන මොකක්වත්ම නෙමෙයි, අපේ ජීවිතය කියන දේ අපිට හසු වෙලා තියෙන්නට ඕනේ. මේ විදිහට අපි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා නම් එයා සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කරන්නේ, නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කරන්නේ, මාර්ගාර්ය සත්‍ය වඩන්නේ බවට පත් වෙනවා. ඒ කියන අපිට දුක අවබෝධ කරනවා නම් අනිත් සත්‍ය තුනම අපි වඩන්නේ බවට පත් වෙලා තියෙනවා. එතකොට අනිත් සත්‍ය තුන පිළිබඳවම අවබෝධ කරන්නේ බවට අපිට හොඳට. ඒ නිසා දුක කියන දේ අපේ ජීවිතය තුළ අද ධර්මයේ තුළ හැසිරෙනවා නම් ඒ වෙන කුමක් සඳහාවත් නෙමෙයි, දුක දැකීම සඳහාම, දුක පිරිසිදු දැකීම සඳහාම මේ ධර්මයේ තුල හැසිරෙනවා. මොකද අපි සැප හොයන්නේ එතනින් එන දුක පිළිබඳව නොදැන සහ නොදක. අපි කියනවා පහන් දැල්ලට පනින පළඟැටිය පිළිබඳව අපි කතා කරනවා. පහන් දැල්ලට පනින පළඟැටියා පහන් දැල්ලේ සැප බලාපොරොත්තුෙන් තමයි පහන් දැල්ලට පනින්නේ, ඒකට කැමැත්ත ඇති වෙන නිසා. පිච්චීමේ දුක ගෙනල්ලා දුන්නත් පළඟැටියා නැවත උත්සාහවත් වෙන්නේ පණ තිබුණොත් නැවත පහන් දැල්ලට පනින්න. ඒ වගේ අපි සසර පැවැත්ම තුළ යන්නට මූලිකම හේතුව සකස් කරගන්නේ, සමුදය තෘෂ්ණාව සකස් කරගන්නේ මොන හේතුව නිසාද කියලා බැලුවහොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපි සකස් කරගන්න එකම හේතුව තමයි මේ දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය නොදන්නාකම නිසා. සසරේ පැවැත්ම තියෙන්නේ මේ දුකේ සැපයි කියන විපල්ලාස සංඥාව නිසා. දුකේ සැපයි කියන විපල්ලාසය කියලා කියන තැනදී දුකේ සැපයි කියන මේ විපල්ලාසයෙන් කතා කරන්නේ දුක කියන දේ දුක්ඛ වේදනාවේ තියෙන සැපයි කියලා හිතනවා කියන ගතිය පමණක්ම නෙමෙයි උදේ. මේ කතා කරපු දුක්ඛ ලක්ෂණය තුළ දුක්ඛ සහගත රූපය තුළ අපිට පෙනෙන සැප සහගත බව. ඒ කියන්නේ දුකයි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ ආරම්මණයන් තුළ පවා අපිට සැපයක් හැටියට අපි අරමුණු කරනවා නම්, ඇලෙනවා නම්, ඒක ධානයක හෝ වේවා ඕනම තැනක අපි මේ දුකේ තමයි රැවටිලා තියෙන්නේ. ඒ නිසා සැපේ මේ දුකේ සැපයි කියන එක විපල්ලාසයක්. මේ විපල්ලාස සංඥාව අපිට දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණේ පිළිබඳව අවබෝධ කර ගැනීම තුළ. මොකද ඒක දුකයි කියලා දන්නවනම් අපි කවදාවත් අපිට ඒකට තෘෂ්ණාවසෙන් බැසගන්නේ නැහැ. ඒකේ දුක්ඛ ලක්ෂණ ටික අවබෝධ කරගෙන තියෙනවනම්. ඒ කියන්නේ එකෙන් මම මතක් කරන්නේ හුදෙක් මේ කායික මානසික දුක පමණක්ම නෙමෙයි මෙතනදී හේතුව බවට පත් වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දැනෙන්නේ කායික මානසික දුක තමයි. හැබැයි කායික මානසික දුක දැනෙන තැනක පවතින්නේ මෙන්න මේ වගේ ධර්මයක්. මේ ධර්මයේ නොදන්නකම නිසායි අපි කායික මානසික දුක විඳින්නේ. එනිසා අද අවශ්‍ය වෙන්නේ කායික මානසික දුකෙන් මිදෙන්නටයි. එහෙනම් මිදීම සඳහා අපි දුක ගේන තැන තියෙන දුක්ඛයගේ ලක්ෂණ ටික, දුක්ඛ ලක්ෂණ ටික අවබෝධ කරගත යුතුයි. එනිසා අපිට මේ දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයන්ගේ අවබෝධය තුළින් අපිට පුළුවන්කම තියෙනවා මේ සසර දුක කෙලවර කරන්නට මේ එක සත්‍ය ධර්මයක් වුණත් අවබෝධ කර ගැනීම. ඒකෙන් පැහැදිලි කළේ අපේ ජීවිතයේ මේ තුළ අපිට පෙන්ලා තියෙන්නට ඕනේ දුක කියලා කියනකොට මේ සලායතන ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳවයි මේ කතා කරලා තියෙන්නේ.
හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන තැනින් කතා කරන්න වෙන කිසිවක්ම නෙමෙයි. මේ ආයතන ධර්මතා ටික පැත්තෙනුයි අරගෙන අපි කතා කරන්නේ. එතකොට එහෙම නැතුව මේ ලෝකේ අපි වෙනමම දුකක් තියෙන බව වෙනම හදාගෙන වෙනමම දකිනවා නෙමෙයි. අපි දැක්ක යුතු වෙන්නේ මේ පුද්ගල බව ගොඩනැගෙන තමන්ව හදාගන්න සකස් කරගන්න මේ ස්වභාවය තුළ පවතින යථාර්ථයම තමයි අපිට දැක්ක යුතු බවටපත් වෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය කියන බව දෙය ගැන කතා කළත් අපි දකින සමහර වෙලාවට ඇතැම් තර්කයක් ගොඩනැගෙනවා අනිත්‍යයි කියනකොට. දැන් හටගෙන නැති වෙන ස්වභාවය ගැන කතා කරන්නේ නැතුව අනිත්‍යයි සියල්ලම දේ සියල්ල අනිත්‍යයි කියන තැන කතා කරන්න යනකොට අහන ප්‍රශ්නයක් ත්‍රිකෝණයේ පාද තුන අනිත්‍යද කියලා. ත්‍රිකෝණයේ පාද තුන අනිත්‍යද කියලා අහනකොට ත්‍රිකෝණයේ පාද තුන මීට කල්ප ගානකට කලින් ත්‍රිකෝණේ තිබුණත් පාද තුනම තමයි, දැන් ත්‍රියෙන ත්‍රිකෝණෙත් පාද තුනමයි, කල්ප ගානක් ඉස්සරහට තියෙන ත්‍රිකෝණෙත් පාද තුනමයි. එතකොට මේ පාද තුනක කතාව අනිත්‍යද කියලා අහන එක මොනතරම් ප්‍රඥාගෝචරද කියලා ඔබට හිතා ගන්නට පුළුවන්. මේ ධර්මයට සසඳලා බලනවා නම් ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම්, يعني රූපය අනිත්‍ය නම් කිය මේ කැඩිලා බිඳිලා යන එළිය රූපය ගැන නෙමෙයි. ඇහැ හටගත්ත ඇහැයි රූපයයි ගැන ඔබ අපි රූප කාණ්ඩයේදී සාකච්ඡා කරලා තියෙනවා. ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් කය අනිත්‍ය නම් පොට්ටබ්බේ අනිත්‍ය නම් ත්‍රිකෝණේ පාද තුන කොහෙන් නිත්‍ය වෙන්නද? එතකොට එතනදී අපිට දැන් ත්‍රිකෝණයක පාද තුන නිත්‍යද අනිත්‍යද කියන එක කතා කරන එක පිළිබඳව කොච්චර බොළඳද කියන එක ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඇහත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් කයත් අනිත්‍ය නම් පොට්ටබ්බයත් අනිත්‍ය නම් මේ රූපයේ අනිත්‍ය ගැන කතා කරන්නේ භෞතිකව තියෙන වස්තුවක නැති වෙලා යන ස්වභාවයෙන් නෙමෙයි, මේ හේතුන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. එහෙනම් ඒක මේ ත්‍රිකෝණයක පාද තුනක් ගැන කතා කරන එක මොනතරම් ධර්මයෙන් එළියට ගිහිල්ලා කතා කරන භෞතිකයට ගිහිල්ලා කතා කරන දෙයක්ද කියන එක පිළිබඳව ඔබටම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට ධර්මයක් තේරුම් ගන්නකොට මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය පහුගිය දේශනාව තුළ සිද්ධ කළත් අපි නැවත පැහැදිලි කළත් හොඳයි කියන අදහසක් ඇති වුණේ මේ කාරණාවන්ගේ තියෙන සියුම් බව සහ වැදගත් බව නිසාම. මොකද මේ තියෙන සියුම් ලක්ෂණය අපි අවබෝධ කරගත්තේ නැති වුණොත් එහෙම කිසිම විදිහකින් මේ ධර්මයේ පිළිබඳව අපිට යථාබෝධයක් කරන්න බැරි වෙනවා. يعني ධර්මයේ කියලා එකක් දැනගන්න පුළුවන් වෙයි. හැබැයි පිරිසුදුව ධර්මයේ දැනගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ අපිට. මොකද ධර්මයේ තියෙන මේ අවශ්‍යම පරම ගැඹීරතම ධර්ම කොටසේ නිසා. ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අපි ගත්තොත් මේ සූත්‍ර දේශනාව තුළ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සූත්‍රයේ දැක්වෙනවට වඩා බොහොම පුතුල පැතිරුණු මහවිශාල ධර්ම කොටසයක්. ඒ ධර්මය අපි තේරුම් ගන්නකොට අපිට අවබෝධ කරගන්න පැතිකඩ අනුව තමයි තීරණය වෙන්නේ අපි අවබෝධය නිවැරදිද කියලා. අපි දුක කියන දේ දැකලා තියෙන්නේ හුදෙක්ම දුක අවබෝධ කර ගැනීම කියන දේ, දුක් වේදනාව දැකීම කියන තැනකින් නම් එහෙනම් ඔබ නිරෝධයටපත් කරන්න ගිහිල්ලා තියෙන්නේ දුක් වේදනාවට තියෙන හේතුව සහ දුක් වේදනාව නැති කර ගැනීම කියන තැනකට. එනිසා ඒකෙන් සම්පූර්ණම ධර්ම ප්‍රතිපදාව වෙනස් වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන දේ තමයි ඒ නිසා මේ ධර්මයේ තියෙන ඒ ඇත්තටම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරපු දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයන්ගේ ස්වභාවයෙන් දුක අවබෝධ කර ගැනීම කියන දේ. එනිසා ධර්මයේ තුල ඔබාද ගමන් කරන කෙනෙක් නම් ඔබට දුකේ දුක්ඛ ලක්ෂණේ තේරුම් ගන්නකොට ඔබට අවබෝධ වෙමින් පවතින්නට ඕනේ මේ පීලනාර්ථී දුක, සංකතාර්ථී දුක, විපරිණාමාර්ථී දුක සහ සන්තාපාර්ථ දුක කියන මේ දුක්ඛ ලක්ෂණයන් ඔබට අවබෝධ වෙන්නට ඕනේ. ඒ කියන්නේ දැනෙමින් ස්පර්ශ වෙමින් පවතින්නට ඕනේ. එතකොට තමයි ඔබ මේ දුක අවබෝධ කරන කෙනෙක් කියන බවටපත් වෙන්නේ. ඒ කියන්නේ හුදෙක්ම
එයින් මං අදහස් කරන්නේ දුක්ඛ වේදනාව කියන තැනින් පමණක් රැඳී නොසිට ඉන් ඔබට ගිහිල්ලා ගවේෂණයක් කරන ඉන් ඔබට ගිහිල්ලා හොයා බලන කෙනෙක් බවට පත් වෙන්නට කියන එක. ඒකට අපිට ඊළඟට තියෙනවා සමුදය ආර්ය සත්‍ය. සමුදයස්ස ආයුහනට්ඨෝ, මේ අභිඤ්ඤය ධර්මයක් තමයි මේ සමුදයේ තියෙන ආයුහනාර්ථය. සමුදයේ තියෙන ආයුහනාර්ථය කියලා කියන්නේ මේ රැස් කරගන්න ස්වභාවය කියන එක. එතකොට ආයුහන සංඛාරා සංඛාරයන්ගේ රැස් කර ගැනීම කියන ධර්මය. සමුදය අපි පසුගිය දේශනාව තුලත් කතා කළා වගේම අපිට සමුදේ තියෙනවා තෘෂ්ණාව. තෘෂ්ණාව කියනකොට ඔබට පේනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ විදිහට තණ්හාව අපිට බෙදන්න පුළුවන්කම තියෙනවා. මේ තණ්හාව මේ විදිහට අපි බෙදා දැක්වුවට මේ හැමතැනකදීම අපි සිද්ධ කරන දේ තමයි ඔබ පොතට තණ්හා කරනවා කියන තැනදී ඇත්තටම තණ්හා කරලා තියෙන්නේ ඒ පොත පිළිබඳව හදලා දෙන හේතුඵල ධම නොදන්න කම නිසා ස්කන්ධ ටිකක් කෙරෙහි පවතින තණ්හාවක්. එතකොට ඒ දේ ලක්ෂණය තමයි නැවත නැවත රැස් කරගන්න ස්වභාවය. නැවත නැවත රැස් කරගන්නවා කියන දේ කියලා අපි කිව්වේ පොත කියන තැනදී පොත සකස් වීම කියන දේ අපි කතා කළා පීලනාර්ථය කතා කරනකොට මේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක් ගැන කතා කළා කියලා. ඒකට අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනකදී අපි පොත කියලා දෙයක් රැස් කරගත්තා. අපි රැස් කරගත්ත පොතට කරන තෘෂ්ණාවකුත් තියෙනවා, පොත කියන දේ රැස් වීමට ගියපු දේත් තියෙනවා. එනිසා දැන් අපි දැනගන්නේ අපි කලින් රැස් කරගත්ත පොත කියන දේ. ඒ කියන්නේ ඔබ දකින්නේ ඔබ මීට පෙර හඳුනපු දන්න අම්මා තමයි ඔබ දැනගන්නේ. මීට පෙර ඔබ දන්න, ඔබ දැකලා තියෙන, ඔබ හඳුනලා තියෙන අම්මා කියන රූපේ පිළිබඳව තමයි ඔබ අවබෝධ කරගන්නේ. එතකොට ඒ හඳුනගත්ත අම්මට තමයි නැවත තණ්හා කරන්නේ. ඒකට දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. අපි අම්මව රැස් කරගන්නවා කියන දේ සහ රැස් කරගත්ත අම්මට තණ්හා කරනවා කියන දේ කියන කාරණා දෙකම තියෙනවා. එතකොට අම්මව රැස් කරගන්නවා කියන තැනදී මෙන්න මේ රැස් කරගන්න ස්වභාවය ආයුහනාර්ථය කියන එකත් මේ සමුදයේ තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ දුරු විය යුතු ලක්ෂණයක්. ඔබට අද තියෙන ඔබේ ගෙදරට හෙට දවසේදීත් ඔබට එන්න දකින්න පුළුවන්කම තියෙනවා නම්, ඔය ගෙදරින් එළියට බහින්න ඔබට පුළුවන්කම තියෙනවා නම්, එහේ එළිය තියෙනවා කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම්, ඒක තමයි ඔබේ තියෙන සමුදේ තියෙන ආයෝහන ලක්ෂණය, රැස් කරගත්ත ලක්ෂණය ඔබ සමුදේ ඇසුරු කරනවා. එතකොට දැන් මේ සමුදය පොදු කුසලයකට විතරක්, අකුසලයකට විතරක් නෙමෙයි. ඒ කියන්නේ තෘෂ්ණාව කියන, තණ්හාව කියන දේ පොදු අකුසල සිතකට විස්තරයි. එතකොට ඒක අපි කතා කරනවා තණ්හා මූලික, තණ්හාව යෙදෙන සිත් ටික ගැන අපි කතා කරනවා අකුසල සිත්වලදී. එතකොට මේ තණ්හාව ගැන කතා කරනකොට මේ ලෝභ චෛතසිකය යෙදෙන ලෝභ මූල සිත් ටික පමණක්ම නෙමෙයි මේ සමුදේ සත්‍යයට ඇතුළත් වෙන්නේ. සමුදේ සත්‍ය කියන තැන කතා කරන ආයෝහනාර්ථය තුළ අපිට සියලුම ධර්මයන්ගේ රැස්වීම කියන දේ තියෙනවා. එනිසා ඒක කුසල ධර්මයක් වෙන්නත් පුළුවන්, අකුසල ධර්මයක් වෙන්නත් පුළුවන්. කාමාවචර භූමියේ ඉන්න කෙනෙක් කාමාවචර කුසලයක් කරනවා නම් ගිහිල්ලා, එයා කාමාවචර කුසලයේ සිද්ධ කරන වෙලාවේදී කාමාවචර දානයක් දෙනවා, සීලයක් රකින්නවා කියන තැනකදී වුණත් අපි ගිහිල්ලා ඒ මහා දානයක් පූජා කරනවා කියන කාරණාව සිද්ධ වෙන තැනදී සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ දෙයිමට කෙනෙක් ඉන්නවා, දෙන්න දෙයක්ත් තියෙනවා, ඒ රැස් කරගන්න ලක්ෂණේ තියෙන නිසා එතන සමුදේ සත්‍යය තියෙනවා. එනිසා සියලුම කුසලයක් පෙන්නනවා, සංග්‍රහ කරනවා සමුදේට.
කියන්නේ ඔබ හිතන්නට එපා අපි උපදින්නේ මේ පොතට තියෙන තණ්හාව නිසා, මේ ගහට තියෙන තණ්හාව නිසා, එහෙම නැතිනම් මේ ද්‍රව්‍ය කාරණා වස්තු වලට තණ්හාව නිසායි අපි සසරේ යන්නේ කියන තැනකින්. ඒ නිසා නෙමෙයි සසරේ උප්පත්තිය, සසරේ පැවැත්ම සිද්ධ කරන්නේ. සසරේ උප්පත්තිය, සසරේ පැවැත්ම කියන දේ සිද්ධ වෙන්නේ ස්කන්ධයන්ට නැවත නැවතත් කරන තණ්හාව නිසා. ඒ කියන්නේ අපි ස්කන්ධයන්ගේ රැස් කරගත්ත බව නිසා තණ්හා කරන කාරණාව අද දවසේදී තියෙනවා බාහිර දේ පැත්තට පේන විදියට. ස්කන්ධයන්ට පොත කියන දෙයට තණ්හා කරනවා, පොත කියන දෙයට තණ්හා කරනවා කියන එක තුල තියෙන්නේ මොකද්ද? පොත හදලා දෙන, පොත රැස් කරපු අර සංකත ධර්මතාවයට කරන තණ්හාවක්. ඒ කියන්නේ ඔබට අපි දුක්ඛ ලක්ෂණය ගැන කතා කළා. දුක්ඛ ලක්ෂණය ගැන කතා කරපු ටිකෙන් ඔබට පැහැදිලි ඇති. අපි සංකතයි කියලා දෙයක් ගැන කිව්වා. සංකතයි ගැන කියලා, සංකත ධර්මය ගැන කියලා කියනකොට මේ සංකතයේ ස්වභාවය ගැන කියපු මේ සංකත ලක්ෂණ ටික, සංකත ලක්ෂණ ටිකට කරන තණ්හාව. එතන තණ්හාව බොහොම සියුම්. ඒ කියන්නේ පොතට කරන තණ්හාව කියන තැන ඇත්තටම තිබිලා තියෙන්නේ මොකද්ද? මේ පොත හදපු අනිත්‍ය වුණ අර දුකට කරපු තණ්හාවනේ, දුක්ඛ ලක්ෂණ ටිකට කරපු තණ්හාව. ඔය දුක්ඛ ලක්ෂණ ටිකට කරන තණ්හාව තමයි අපි අනාත්ම වූ ස්කන්ධ ටිකට කරන තණ්හාවම තමයි අපායටත් තණ්හා කරනවා කියලා කියන්නේ. අපිට එතකොට දැන් මෙතන දුකටම තමයි තණ්හාව කියන දේ කරලා තියෙන්නේ කියලා කියන්නේ. අපි දුක්ඛ වේදනාවට කෙනෙක් තණ්හා කරනවා කියන එක නෙමෙයි. කියන්නේ දැන් පොත කියන දේ ඔබ දකින්න අකමැති දෙයක්, නැතිනම් දුක්ඛ වේදනාවක් ඔබට ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ දැන දැන ඔබ පොතට තණ්හා කරන්නේ නැහැ. නමුත් ආයෝහනාර්ථයේ තුල ඒ අකමැති පොත ඔබ රැස් කරගත්තාම, ඒ අකමැති පොත ඔබ රැස් කරගන්නවා කියන දේ තුල, ඒ රැස් කරගන්නවා කියන දේ තුලම තියෙන්නේ සමුදේ ලක්ෂණේ බවට පත් වෙනවා. එතකොට අපිට කැමැති අකමැති කියන මේ ස්වභාව ભેදයකින් තොරව ඔබට දකින්න පුළුවන් මේ සමුදේ කියන එකේ ලක්ෂණේ, සමුදේ කියන එකේ ස්වභාවය තියෙනවා කියන එක. يعني කැමැති අකමැති කියන මේ ભેදයක් නැතුව මේ හැමතැනකදම තියෙනවා මේ සමුදේ තණ්හාව කියන එකේ, නැතිනම් නිකාන්ති තණ්හා කියන මේ දේ තියෙන ලක්ෂණය මේ හැමතැනකදීම ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ වැඩසටහන් මාලාව නම් කරලා තියෙන විභජ්‍යවාද කියන නාමයෙන්ම මේ පිළිබඳව අපි බෙදා දැක්විය යුතු අර්ථයන් පිළිබඳව කතා කළ යුතු නිසාම අපි කලින් කතා කළ අර විවිධ මිත්‍යා දෘෂ්ටි මතවාදයන් දක්වන පිරිස විසින් දක්වන එක්තරා උදාහරණයක් පිළිබඳව, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඉන්නවා ව්‍යංජන, අල ව්‍යංජන සහ බෝංචි ව්‍යංජන වලට කැමති කෙනෙක් ඉන්නවා, අකමැති කෙනෙකුත් ඉන්නවා. එතකොට මේ දෙන්නම යථා කාලයේදී අරහත්ත්වයට පත් වුණාට පස්සේ මේ අල ව්‍යංජන බෝංචි ව්‍යංජන හම්බෙනකොට අල ව්‍යංජන බෝංචි ව්‍යංජන වල ලැබෙන ඒ විපාකය, නැතිනම් ඒ ලැබෙන කැමැති අකමැති ස්වභාවය වෙනස් වෙලාද කියලා දක්වලා ඒක වෙනස් වෙලා නැහැ කියන මට්ටමේ මතවාදයක් ඇති කරනවා. එතකොට දැන් මේ තුල තියෙන මොනතරම් ධර්මයේ පිළිබඳව නොදන්න කමක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් හැමතැනකදීම අපිට කැමැති අකමැති බව කියන දේ නිර්මාණය කරලා තියෙන්නෙම සමුදේ ලක්ෂණය නිසා නම්, කැමැති වෙන කෙනා අපිට හෝ කැමැති වෙන්නට දෙයක් එළිය තියෙනවා නම්, අකමැති වෙන කෙනා හෝ අකමැති වෙන්නට කෙනෙක් එළිය ඉන්නවා නම්, කැමැත්ත ඉෂ්ට කරන්නා වූ දෙයක් එළිය තියෙනවා නම්, කැමැත්ත ඉෂ්ට කරනු ලබන දේ විඳින කෙනෙක් ඉන්නවා නම්, කැමැත්ත ඉෂ්ට නොකරන දෙයක් එළිය තියෙනවා නම්, කැමැත්ත ඉෂ්ට නොකරන දේ විඳින කෙනෙක් මේ පැත්තේ ඉන්නවා නම්, එතකොට මේ හැමතැනකම තියෙනවා. එහෙනම් රැස් කර ගැනීම කියන කාරණේ, ඒ කියන්නේ සමුදේ කියන දේ
මෙතන හැමතැනකම තිබිලා තියෙනවා ආයෝහනාර්ථය කියන දේ මේ හැමතැනකම තිබිලා තියෙනවා. එහෙනම් ආයෝහනාර්ථය තියාගෙන සමුදේ තියාගෙන නිවන් දකින්නවා කියන දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට කිසිසේත්ම මෙතනදී කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමුදේ කියන එකේ මේ තියෙන ස්වභාවය පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තෘෂ්ණාව කියන තැනින් විතරක්ම අරගෙන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට අපි තණ්හා කරන්නේ කුමටද? දුකට තමයි තණ්හා කරන්නේ. ඒ නිසා තමයි දුක්ඛ සත්‍ය ඉස්සෙල්ලා පෙන්නලා සමුදය සත්‍ය පෙන්වන්නේ. සමුදය නිසා එන දුකනම්, තණ්හාව නිසා එන දුකනම්, කැමැත්තසේ නොවීම නිසා, ওই කැමැත්ත නිසා ගේන දුක ගැන විතරනම් අපිට කතා කරන්න වෙන්නේ. ඉස්සෙල්ලා අපිට සමුදය පෙන්නලා ඊට පස්සේ දුක පෙන්වන්න. නමුත් අපි තණ්හා කරන්නේ දුකටනේ. පීලනාර්ථයේ, සංකතාර්ථයේ, විපරිණාමාර්ථයේ, තේ සන්තාපාර්ථයේ එන මේ දුක කියන දුක්ඛ ලක්ෂණ ටිකට තමයි අපි තණ්හා කරන්නේ. දැන් ඔබ දුක්ඛ වේදනාවට අකමැති වෙන්න පුළුවන්. දුක්ඛ වේදනාවට අකමැතිකම නිසා ඔබ තණ්හා කරන්නේ දුක්ඛ ලක්ෂණ ටිකට. අපි ලෙඩ වෙන්න අකමැති. ලෙඩ වෙන්න අකමැති, ලෙඩ නොවිඳීමට කැමැති. එතකොට අපි තණ්හා කරලා තියෙන ලෙඩ නොවිඳීම කියන තැන උනාට අපේ පවත්තලා තියෙන ඇත්තටම ලෙඩවීම කියන තැන සමුදේ සත්‍ය සහ ලෙඩ නොවිඳීමට කැමති කියන තැන සමුදේ සත්‍ය කියන තැන් දෙකේම සමුදේ කියන කාරණාව පොදුවේ යෙදිලා තියෙනවා. එතකොට පොදුවේ යෙදුනට පස්සේ මේ එක තැනකින් විතරක් අපිට අරගෙන මේකට අර්ථ ගන්නවන්න, අර්ථ දක්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නිසා මේ ආයෝහනාර්ථය කියන ආයෝහනාර්ථයෙන් අපිට සමුදය කියන දේ තේරුම් ගත්තොත් දැන් මේ ප්‍රහාණය කළ යුතුයි කියන එකෙන් ඔබටම තේරුම් ගන්න පුළුවන් ප්‍රහාණය කළ යුතු තෘෂ්ණාව, මේ තෘෂ්ණාවත් ප්‍රහාණය කළ යුතුයි. හැබැයි ওই තෘෂ්ණාවට පදනම හදලා දෙන ආයෝහනාර්ථයක් දුරු විය යුතුයි කියන එක. අපි දුක දැක්කා, දුකේ ලක්ෂණ දෙකක්, ඒ කියන්නේ කායික මානසිකේන වේදනාව, වේදනාත්මක දුක දැක්කා. ඊට පස්සේ දුකේ ඇති දුක්ඛ ලක්ෂණ ටිකත් අපි දැක්කා. එතකොට දුක්ඛ ලක්ෂණ ටිකක් ඇති තැනක තමයි අපිට දුක කියන වේදනාත්මක දුක ඇති කරලා තියෙන්නේ. දුක්ඛ ලක්ෂණ ටික ඇති තැනක දුක්ඛ වේදනාත්මක දුක ඇති කළා. ඒ වගේම සමුදය කියන තැනත් මේ ආයෝහනාර්ථය ඇති තැනක අපි අකුසල හේතුවක් කරන ලෝභය කියන මේ සමුදයත් ඇති කරනවා. තෘෂ්ණාව කියන බරපතලව ගියපු අපිට දැනෙන තෘෂ්ණාව කියන මට්ටමත් ඇති කරනවා. ඒකට එතන තියෙන සියුම්ම යන අපිට නොදැනෙන කුසල අකුසල බෙහෙදයකින් තොර වුණ මේ හැමතැනකම පවතින ආයෝහනාර්ථය කියන සමුදය ලක්ෂණය මේ හැමතැනකම පවතිනවා. ඒ නිසා ප්‍රහාණය කළ යුතු වෙනකොට අර රළු මට්ටමේ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි, වගේම ආයෝහනාර්ථයත් ප්‍රහාණය විය යුතුයි. ඒකට ආයෝහනාර්ථය ප්‍රහාණය විය යුතුයි නම් මේ රැස් කරගන්න ලක්ෂණය ප්‍රහාණය විය යුතු ලක්ෂණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සමුදයේ තියෙන සමුදයස්ස නිධානට්ඨෝ අභිඤ්ඤයෝ. නිධානාර්ථය අපි දැනගන්නට ඕනේ. සමුදයේ තියෙන නිධාන ලක්ෂණය කියලා කියනකොට කුමකට නිධානද? දුකට නිධාන වන ලක්ෂණය. රැස් කරගන්න බව නිසාම තමයි අපිට මේ සමුදය කියන එකෙන් දුක්ඛ වේදනාව කියන දේ උරුම කරලා දෙන්නේ. එතකොට දැන් ඔන්න අපිට සමුදය ගැන අපි කතා කරනකොට ඉස්සෙල්ලා කතා කළා ආයෝහනාර්ථය රැස් කරගන්න බව. ඒ රැස් කරගන්න බව ගැන කතා කළේ කුමක්ද? අර ඒ සමුදය කියන තෘෂ්ණාව ගැන කතා කළා. ස්කන්ධ ටිකට කරන තෘෂ්ණාව, දුක්ඛ ලක්ෂණ ටිකට කරන තෘෂ්ණාව කියන තැනින් මුළු තුන් භූමියටම කරන තෘෂ්ණාවක් පිළිබඳව. දැන් මෙතන කතා කරනවා නිධානාර්ථය කියන තැන. නිධානාර්ථය කියන තැන මේ කතා කරන්නේ දුක්ඛ වේදනාව කියන තැන ඇතිවෙන වේදනාත්මක දුකට කරන තෘෂ්ණාව. කියන්නේ නිධාන වෙන අර්ථයෙන් කියනවා සමුදේ සත්‍ය කියලා. නිධානට්ඨ. එතකොට මේ නිධානාර්ථයේ බවට පත් වෙන්නේ වේදනාත්මක දුකට නිධානයක් වෙනවා. සමුදේ කියන එක වේදනාත්මක දුකට නිධානයක් වෙනවා. ඒ වගේම අපි අනිත් වේදනාත්මක නොවන දුක්ඛ ලක්ෂණ ටිකටත් නිධානයක් බවට පත් වෙනවා.
ඒ තමයි නැවත නැවතත් භවයේ සකස් කරලා දෙන මට්ටමකට යන නිසා. තෘෂ්ණාව සහ මේ භවයේ කියන කාරණාව යෙදෙනකොට නැවත නැවතත් භවයේ සකස් කරලා දෙන මට්ටමකට යන නිසාම අපිට අර දුක්ඛ කියන ස්කන්ධ ධර්මයන් නැවත නැවතත් පවත්වන්නට ගේ හදලා දෙන්නට ඒ තැනට නැවත නැවත අපිව අරගෙන යන්නට හේතු ටිකක් සකස් කරලා දෙනවා නිදානාර්ථයක්. ඒකට ඒ දෙයාකාර නිදානාර්ථයක් තියෙනවා. එකක් තමයි අර සකස් කරගත්ත ලක්ෂණ ටිකෙන් හදලා දෙන නිදානාර්ථය කියන එක තියෙනවා. අපිට අම්මා මැරීම නිසා එන දුක විඳින්න පුළුවන් මට්ටමේ නිදානාර්ථයක් තියෙනවා. ඒක ඉක්මවා ගියපු බොහොම සියුම්ව බැසගත්ත මට්ටමේ නිදානාර්ථයක් තියෙනවා. ඒ සියුම්ව බැසගත්ත නිදානාර්ථය තමයි කිව්වේ අර දුක්ඛ ලක්ෂණ ටික හදලා දෙන්න හේතු වෙන තෘෂ්ණාව නිසා, උපාදාන තණ්හා උපාදාන නිසා භවය සකස් කරලා නැවත විඥානයක් බැස ගන්න හේතු ටික සකස් කරලා දෙන මට්ටමේ පවත්වන සමුදේ අර්ථයක් තියෙනවා. ඒකට කියනවා නිදානාර්ථය කියලා. දුක්ඛ ලක්ෂණයන්ට නිදානාර්ථ අර්ථයෙන් දුකට නිදානාර්ථයකුත් තියෙනවා, දුක්ඛ ලක්ෂණයන්ට නිදානාර්ථයකුත් තියෙනවා. ඒ දෙකම සමුදයේ තියෙන සමුදය ලක්ෂණය. ඊට පස්සේ සමුදයස්ස සංයෝගට්ටෝ සංයෝගාර්ථය කියන්නේ බැඳීම කියන අර්ථයක් තියෙනවා. ඒ බැඳීම කියන අර්ථය බොහොම සියුම්, අපි කතා කළ යුතු අර්ථයක්. සියුම්ව බැඳීම සංයෝගය කියනකොට මෙතන බන්ධනය කියන තැන කුසල අකුසල භේදයකින් තොරව අපි බැඳෙනවා. බැඳෙන්නේ බාහිර දෙයට කියලා අපිට එළියෙන් පෙනුනට අපි ඇත්තටම තමන්ට බැඳෙනවා. ඒ කියන්නේ නැවක ගමන් කරනකොට නැව කැඩිලා මුහුදට වැටිලා මේ නැවේ තියෙන ලෑලි කෑල්ලක් අපිට හසු වුණොත් අසුචි තවරුණු. අපි අපෝ අසුචි කියලා එල්ලෙන්නේ නැතු ඉන්නේ නැහැ, ඒක එල්ලෙනවා. අසුචි ඕන නිසාද? නැහැ. ලෑල්ල ඕන නිසාද? නැහැ. අපි එල්ලෙන්නේ කුමක් නිසාද? ජීවිතයේ ඕන නිසා. ජීවිත තණ්හාව නිසා. ජීවිත තණ්හාව නිසා අපි ඒකේ එල්ලෙන්නේ අපිට අර දෙකම ලෑල්ල හෝ අසුචි අවශ්‍ය නිසා නෙමෙයි. ඒ වගේ මේ සංයෝගාර්ථය කියලා කියනකොට, බැඳණේ කියලා කියනකොට අපි බැඳෙන්නේ රූපය කියන තැන, ශබ්දය කියන තැනට කියලා කිව්වට අපි ඇත්තටම බන්ධනයක් ඇති කරගන්න තැන තමයි මේ රූපය හදලා දෙන, රූපය විඳින මට. ශබ්දය හදලා දෙන තමන් කරගත්ත ස්කන්ධ ටිකට. ඒ කියන්නේ තමන්ට කියලා කියන්නේ අපි හැම වෙලාවකදීම තමන් වූ ස්කන්ධයක් නැහැ. තමන් වූ ස්කන්ධයක් නැහැ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ මිසක ආත්ම ස්කන්ධයක්, තමන් වෙච්ච ස්කන්ධයක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට මේ රූපය විඳිලා හඳුනලා රූපේ දැනගන්නවා, ශබ්දේ දැනගන්නවා, ගන්ධේ රස ස්පර්ශ දැනගන්නවා කියන බවම තමයි තමන්ව නියෝජනය කරලා තියෙන්නේ. රූප දැනගන්න බව තමන් නියෝජනය කළා. ශබ්ද දැනගන්න බව තමන් නියෝජනය කළා. ගන්ධ දැනගන්න බව තමන් නියෝජනය කළා. රස දැනගන්න බව තමන් නියෝජනය කළා. ස්පර්ශ දැනගන්න බව තමන් නියෝජනය කළා. තමන්ව නියෝජනය කළා තියෙනවා. දැන් අපිට බන්ධනේ බවට පත් වෙලා තියෙන රූපෙට බැඳෙනවා කියනකොට තමන්ට බැඳෙනවා. එනිසයි අස්මිමානේ කියන දේ දුරු නොවෙන්නේ. අරිහත් ඵලයෙන් ඵලය දක්වාම පවතින්නේ. ඒකට මේ බන්ධනේ කියන දේ, සංයෝගයේ කියන බැඳුම කියන දේ අපිට හොඳට තේරුම් ගත යුතුයි. මේ සංයෝගයේ සමුදේ කියන එක සමුදේ සත්‍යයේ තියෙන ලක්ෂණයක් තමයි එතකොට මේ සංයෝගාර්ථයේ බවට පත් වෙන්නේ. එතකොට අපිට ඒ පිළිබඳවත් දීර්ඝව කතා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට කාල වේලාව අවසන් වන නිසාම සද්ධර්ම ශ්‍රවණය කරගෙන ඒ යෝනිසෝ මනසිකාරාදී පවත්ලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට,
ස්වාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් මෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී යම් දේවගණ සමූහයක් වේනම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වය දරනවා බලංගොඩ රත්මල වින්නේ පදිංචි ඒ නවෝදා පවනි මොළමුරේ මෙනවිය විසින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නටත් සියලුම මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ටත් දුකින් මිදීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බලංගොඩ රත්මල් වින්න පදිංචි නවෝදා පවනි මොළමුරේ මෙනවිය ප්‍රධාන කරගත්ත ඒ පියතුමා ධර්මදාස මොළමුරේ මව පත්මා මොළමුරේ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. මේ සියලුම දෙනාටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන කවරු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.